දැන් උදේ 11:55 වෙලාව මේ වන විට කොටස් වෙළඳපොළ සම්පූර්ණ මෙල්දාසකේ 0.86කින් පහත වැල්ලා තියෙන්නේ. උදේ මීට වඩා 2.5 ගන්නට කියලා තිබ්බා. දැන් අඩු වෙලා තියෙන්නේ. අපිට ප්‍රස්තාර වලින් තීරණය කරන්න බෑ කොටස් වෙළඳපොළ වැටෙන විදිය සහ කොටස් වෙළඳපොළ ඊළඟ නගිනවද කියලා. දැන් ගොඩක් අය කරන දෙයක් තමයි ප්‍රස්තාර වලින් පෙන්වන අය කියන දේවල් අහලා කොටස් වෙළඳපොළ ගැන තීරණය ගන්න එක. හොඳම දේ තමයි කොටස් වෙළඳපොළ පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. දැන් මේක මේ තියෙන්නේ දැන් පහළට බහින විදිහට තමයි තියෙන කොටස් වෙළඳපොළ. නමුත් මේක අපිට අපේදි කියලා කියන්න බෑ. සමහරක් විට හවස වෙද්දි මේක ඉහළට යන්න පුළුවන්. දැන් මේ මට්ටමේදී මේ රෙජිස්ටර් ලෙවල් එක දැන් කඩාගෙන ගිහිල්ලා තියෙනවා. මේ මට්ටම පහු කරලා මේ කන්ටවත් පහු කරලා බොහෝ විට දැන් අපිට හිතෙන්නේ දැන් මේක පහළට එයි කියලා. දැන් මේ මට්ටම වල දැන් ලං කරලා බලමු. දැන් පහළට තියෙන්නේ. දැන් ටික වෙලාවක් අපිට බලන් ඉන්න ඕනේ. බලමු කැන්ඩල් ස්ටික් එක දාලා. කොයිම වෙලාවකවත් අපිට තීරණය කරන්න බෑ. ලොง ටර්ම් ඉන්වෙස්ට්මන්ට් කරන කට්ටියට නම් ඉතින් පොඩි තීරණයක් ගන්න පුළුවන් ඇනලයිස් වලින්. දැන් ඩේ ට්‍රේඩින් කරන කට්ටිය තමයි මේ වරිසම් වෙන්න ඕනේ. ඒගොල්ලන්ගේ තමයි ගොඩක්ම කොටස් පාඩුවට විකුණන්න වෙන සමහරක් අය. දැන් කොහොමත් කොටස් වෙළඳපොළකින් හැමෝටම දිනන්න බෑ. ඒ කට්ටිය දැන් අපි 100ක් ඉඳියොත් 100න් 100ම කොටස් වෙළඳපොළින් මේ දිනු වෙච්ච අය නෑ. 100ට 20ක් 10ක් ඒ වගේ ප්‍රමාණයක් තමයි ඉන්නේ. ඒක හොඳ අවධානයක් තියෙන ඕනේ, හොඳ ඉවසීමක් තියෙන ඕනේ. දැන් බොහෝ දුරට පෙන්වන්නේ දැන් මේක පහළට යන මට්ටමක් තමයි තියෙන්නේ. මිදසම 5.9යි, මිදසම 6යි 100ට. මේ සීළු කොටස් මිල දර්ශකය. මේ මට්ටමේ ඉඳී අපිට තීරණය කරන්න බෑ. දැන් ඉහට යනවද පහළට යනවද කියලා ටෙක්නිකල් ඇනලිස්ට් වලින් තීරණය කරන්න බෑ. ගොඩක් අයද වෙච්ච දෙයක් තමයි කවුරු හරි කියන දෙයක් අහලා මේ කොටස් වල පෙළ ආයෝජනය කරලා තමන්ගේ තියෙන දේවල් නැති කරගන්න එක. ගෙදර සමහරක් විට කන්න බොන්න දින සල්ලි වෙන්න පුළුවන්. කියන්නේ ගොඩක් පොසත් අය කොහොමත් ඒගොල්ලන්ට පොඩි loss එකක් එච්චර ගාන්නේ නැහැ. පොඩි loss එකක් කියන්නේ ලක්ෂ 10ක් 20ක් loss වුණ ගාන්නේ නැහැ. සාමාන්‍ය කෙනෙකුට රුපියල් 10ක් වටින වෙලාවක් තියෙන රුපියල් 100 1000 ඒ වගේ ආයෝජනය කරන අය දැන් ගොඩක්ම රජී කට්ටිය 25 තමයි පඩි තියෙන්නේ. දැන් ඒ වෙද්දි දැන් මේ වෙද්දි ගොඩක් අය ගෙදර ආර්ථිකය අඩුපාඩු වෙනවා. සමහර මුදල් අහවව ගන්න අවස්ථාවක් එන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් කොටස් වෙළඳපොළට බලපෑමක් එන්න පුළුවන්. දැන් මේ මෙතන මේ තියෙන මට්ටම 2020 12යි 18 මේ මට්ටමට වැටේ කියලා වැටෙන්නේ නැහැ කියලා අපිට හිතන්න බෑ. සමහරක් මේ මට්ටමට වැටෙන්න පුළුවන්. 2020 12යි 23 දැන් මෙතන හොඳ රෙජිස්ටර් ලෙවල් එකක් තියෙනවා මේ. දැන් මේ ලෙවල් ඔක්කොම දැන් ගන්න ගිහිල්ලා තියෙනවා. සමහරක් විතර වැටෙන්න පුළුවන්, සමහරක් මේ ගිහිල යන්න පුළුවන්. මේ මට්ටම දැන් මෙතන 2027 වෙනි මාසේ තිබ මට්ටම තමයි. එතකොට 4.63යි තිබිලා තියෙන්නේ. දැන් 25:15 මෙතෙන්දී 4269ට අඩු වෙලා තියෙනවා. ඒ තමයි ගොඩක්ම අඩු වෙච්ච දවසේ.
කොටස් වෙන්න බල ගැන එහෙම අනාවැකි කියන්න බෑ කාටවත්. බොරුඩක් අය මේ අනාවැකි කියලා ඒගොල්ලෝ කියන දේවල් අහලා ගොඩක් මුදල් නැති කරගත්තු කට්ටිය ඉන්නවා. අවුරුදු 10ක් කාලයක් අපි බලමු. මේ අවුරුදු 10ක කාලය තුල මෙතන 2012 6 වෙනිදා වෙන්න තියෙන 4771ට දැන් අපිට මේ මට්ටමට වැටෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්න ඇති ගොඩක් කට්ටිය 12 දී වෙන්න තියෙනවා. ඊට පස්සේ ඒකම සිද්ධලා තියෙනවා 2020 පහයක 2025 කවුරු හිතන්නේ නැහැ මේ 2012 වෙච්ච දෙයක් ආයෙක වෙච්ච දෙයි ආයෙකින් දැන් ගොඩක් අය හිතන්නේ මේක ඉහළට යනවා දැන් ආර්ථිකය දිනුවොත් එක්ක ඉහළට යනවා කියලානේ ගොඩක් අය හිතන්නේ දැන් රෙජිස්ටර් ලෙවල් දැන් මේ රෙජිස්ටර් ලෙවල් ඔක්කොම කඩාගෙන ගිහිල්ලා මේ ආර්දස් 423ට අඩු වෙලා තියෙනවා. ඒක හැම වෙලේම අඩු වෙන්නේ නැහැ. මීටත් වඩා අඩු වෙලා තියෙනවා දැන්. දැන් ඒක හැම වෙලේම අඩු වෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ දැන් මේ මෙතනින් ආයෙ ගිහිල්ලා තියෙනවා 8645ට 8645ට ගියාට පස්සේ ගොඩක් අය හිතන්නේ මේ මට්ටමේම තියෙයි කියලා. මොකද ඒක ආසපසින්ම වෙනස් දෙයක් දැන් සිද්ධ වෙලා තියෙනවා. 7530ට අඩු වෙලා තියෙනවා. දැන් මේ පෑය ඇතුළත අඩු වෙච්ච විදිහ තමයි මේ තියෙන්නේ. මේ මාසය තුර අඩු වෙච්ච විදිය දැන් ඊළට නැගලා තියෙන දැන් මෙතන 4409ට තිබිලා තියෙන 2025 1. දැන් 21 1යි 1 මේ මට්ටම නැවිලා තිනවා. පැය චාට් එකට දාලා බැලුවොත් දැන් ඉහළ නැගීමක් තමයි පේන්නේ. ඔත් අපිට කියන්න බෑ මේ මට්ටමට වැටේවි. ඒක ඉන්න අවධානයෙන් ඉන්න ඕනේ. දැන් මේ හැන්ඩල් එකක් දෙකක් යද්දී මොනක් අවධානයෙන් ඉඳලා අඩුම ගානක් ලොස් වෙන විදිය. දැන් අපි හිතමුකෝ දැන් බිල් එකේ කොටසක් අපි 5යි 50ට ගත්තා කියලා. 5යි 50ට ගත්තා නම් 5යි 30 5යි 20 වගේ වෙද්දී අඩු වෙනවා වගේ දැනෙනවා නම් අපි දීලා දාන්න ඕනේ. 7 20 වගේ නෙමෙයි, ඊට පස්සේ රුපියලක් වගේ අඩු වුණොත් ඊට වඩා ලොකු ගානක් එනවා. දීලා දාන ගෑ ගොඩක් අය දැන් ලෝභ හිතාගෙන තියාගෙන ඉඳලා ලොකු ලොස් එකක් වෙන්න පුළුවන්. ආයි තින් උඩට යනකොට ගන්න පුළුවන්. පොඩි ලාභය පොඩි දෙයක් පාඩු වුණා කියලා වරනතු රුපියල් දෙකකට ඉස්සෙල්ලා ඒක අපි විකුණන්න ඕනේ. දැන් මෙතෙන්දී දැන් ඉහළ නැගීමක් තමයි තියෙන්නේ. කැන්ඩල් දෙක තුනක් යද්දී අපිට තේරෙනවා සමහරට වෙනස් වෙන්න පුළුවන්, කොටස් වෙන්න පුළුවන්. හැම වෙලෙම අවධානයෙන් ඉන්න ඕන තැන. අපිට හිතෙන හිතෙන විදිහට මේ කියන්න බෑ කොටස් වෙන්න පුළුවන් දැන් නැගිනවා දැන් බයිනවා කියලා. 7499 1.7%ට අඩු වෙලා තියෙන්නේ. අපි ඒ ත්‍රෙඩ් එකට ගිහිල්ලා ත්‍රෙඩින් වෙන විදිය පොඩ්ඩක් බැලුවොත් දැන් සම්පත් බැංකුව 159.50ට තමයි දැන්
අලවිලා තියෙන්නේ 165කට තමයි ක්ලෝසින් ඩේට් ක්ලෝසින් ප්‍රයිස් එක වැහලා තියෙන්නේ. දැන් සම්පත් බැංකුවේ අපි අරන් බැලුවොත් ස්ටැටික් කියලා ගත්තහම අපිට බලා ගන්න පුළුවන් 1 පැයතර දැන් ඉහළ නැගීමක් තියෙනවා. මේක වෙනස් වෙන්න පුළුවන්. සම්පත් බැංකුව 155යි 25ට අඩු වෙලා තියෙනවාද 2:17 එයා දවස. කවුරුත් හිතන්නේ නැහැ නේ ගන්නට අඩුයි කියලා මේ මෙච්චර හොඳට ඩිවිඩන්ඩ් දෙන කම්පැනි එක. 155 අත 25ට අඩු වෙලා තියෙනවා. මේ මාසයේ අඩු වෙලා තියෙනවා 145.50ට. පෙබරවාරි මාසේ 15 දැන් මේක ගිහිලා තියෙන 180ට. 180ට තිබ්බේකම පෙබරවාරි මාසේ 17 ඇවිල්ලා තියෙන 155ට. ඒක තමයි කොටස් වෙන්ද බල කියන්නේ. මේ ගැන අවධානය ගිනුන දැන් කාටවත් කියන්න බෑ කොටස් වෙන්ද බලේ කොටස මෙච්චර නගිනවා මෙච්චර බහිනවා. ඒක අනායක කියන්න බෑනේ කාටවත්. මාසේ 210ට ගිහිල්ලා තියෙනවා අය මේ ජනවාරි 2 වෙනිදා. පෙබරවාරි 1 විසි පෙබරවාරි 11 145ට ආය බැහැලා තියෙනවා. දැන් මේක මේ අවුරුද්ද ඇතුළත 136ට අඩු වෙලා තියෙනවා. අඩුම ඒ වෙලා තියෙන්නේ 2021 1:4. ආය 250ට ගිහිල්ලා තියෙනවා 1:29. සති 52ක් ඇතුළත 96ට අඩු වෙලා තියෙනවා. 25ට වැඩි වෙලා තියෙනවා. 12 වෙනි මාසේ 5 වෙනිදා. දැන් සමහරක් විට දැන් මේක ලෝ ප්‍රයිස් එක තියෙන රුපියල් 8ට අපිට ඒ ගාන වෙයි කියලා හිතන්න අමාරුයි. සමහරට බොහෝ විට අඩු වෙන්න පුළුවන්. සමහරක් විට වැඩි වෙන්න පුළුවන්. ඒක අපිට අනාවැක් කියන්න බෑ. සමහරක් විට 550ට වැඩි වෙන්නත් පුළුවන්. දැන් ගොඩක් කට්ටිය මේක මේ 550ට හෝ ඊට අඩු ගානකට වැඩි වෙන්න පුළුවන්. ගොඩක් අය දැන් මේකට ඉල්ලුමක් ඇති වුණොත් ගොඩක් අය මිලදී ගැනීම කරනවා. දැන් ගොඩක් අය දැන් පොල් ගෙඩියක් වුණත් කඩේකට ගිහිල්ලා ගොඩක් කට්ටිය ගන්නවා නම් පොල් ගෙඩිය ගාන වැඩි වෙනවා. ඒ වගේ දෙයක් තමයි සිද්ධ වෙන්නේ. මේක තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ. නැත්තම් කොටස් වෙන්න පොල කියන්නේ මේ කඩේකට ගිහිල්ලා බඩුවක් ගන්නවා කියන්නේ ලොකු මුදලක් ආයෝජනය කරනවා. කවුරුත් කියන එක අහලා මේ කොටස් වෙන්ද පොලේ ආයෝජනේ ගැන තීරණ ගන්න එපා. තමන්ට බුද්ධියක් තියෙන්න ඕනේ. හැම වෙලේම හිතන්න ඕනේ හැමෝම දිනන්නේ නැහැ කියලා. මේක දක්ෂ කෙනා තමයි දිනන්නේ. ඕනම දෙයක තරඟයක වුණා තරඟයක් තමයි. දැන් කොටස් වෙන්ද පොල කියන්නේ තරඟයක්. දැන් අධ්‍යාපනයේ ශාස්ත්‍රයේ වුණත් තියෙන තරඟයක්. වැඩිපුර ලකුණු ගන්න කෙනා දිනන්නේ. හැම වෙලේම උනන්දුව හොයා කියන්නේ කොටස් කම්පැනි සම්බන්ධ ලොකු අවධානයක් තියෙන්න ඕනේ. හැම වෙලේ දැන් කම්පැනි වලින් දෙන ඩිවිඩන්ඩ් ගැන ෂෙයා ඉෂුස් කරන ගැන ඒ කම්පැනි වල තියෙන වෙනස්කම් කම්පැනි එකේ දැන් රටේ තියෙන තත්ත්වය දැන් කොරෝනා වෛරස් එකේ අලුත් ප්‍රභේදයක් ඇවිල්ලා තියෙනවා. ඒ පිළිබඳව බලන්න ඕනේ. මට මේ හැමදේම වෙනස් වෙන්න පුළුවන් දැන් මිනිස්සු හිතන විදිය. දැන් ලංකාවේ කොටස් වෙන පොලේ ගොඩාක් මිනිස්සු හිතන විදිය වෙනස් වුණොත් මේක සමහරක් විට නෑ මම දැන් කොටස් වෙන පොලේ නෑ මේක අරගන්නවා ටික දවසක් ඉඳලා දානවා කියලා ගත්තොත් මේ වෙනස් වෙන්න පුළුවන් සම්පූර්ණ කොටස් වෙන පොල. ඒතර කම්පැනි වලින් මේ ඒතර ඩිවිඩන්ඩ් අරවා මේවා දෙනවා කියලා මේ මිනිස්සු අද්ද ගන්න හදන පුළුවන්. ඒ මොනවා අද්දගත්තත් දැන් මේ වෙලාවේදී මිනිස්සු තීරණය අරන් තියෙන්නේ Tamanට ඕනේ විදියට. කාටවත් ඕනේ දේ වෙලා දැන් ඇනලයිස් වලට අනුව ගත්තම දැන් කොටස් වලින් පෙළ ඉහළටනේ යන්න ඕනේ. දැන් ඒක නෙවෙයිනේ වෙලා තියෙන්නේ. සමහරක් විට අද ඉහළට යන්න පුළුවන්. බ්‍රවුන්ස් එක අරන් බැලුවොත් මේ මේක 4:90 ට්‍රේඩ් වෙලා තියෙන්නේ. දැන් පැයක් ඇතුළත බැලුවොත් දැන් 4:70ටත් මේ විකිලා තියෙනවා. මේ 4:70ට අඩු වෙලා තියෙනවා කියන්නේ දැන් යන්නේ 4:90යි.
පහට කියලා තියෙනවා අතරනට කියලා තියෙනවා. මේ මේ සතිය තුල අඩුම ප්‍රයිස් එක වෙලා තියෙන 460ක්. 460ක් වෙලා තියෙනවා. 620ක් වෙලා තියෙනවා. මේ මාසෙදි 7:10ට ගිහිල්ලා තියෙනවා 4:20ට අඩුලා තියෙනවා. දැන් 2:11 4:20ට අඩු වෙලා තියෙනවා. දෙදාස් විස්සේ දොළොස්වැනි මාසෙ පහ කයි 60ට අඩු වෙලා තියෙන. දැන් ෆෝරින් හෝල්ඩර්ස්ලා කවුරුත් හිතන්නේ නැහැ මේ විදිහට මෙහෙම අඩුයි කියලා. දැන් 5:00ට තිබ්බ එක කොටස් වෙලබල කියන්නේ ඒක තමයි. හැම වෙලෙම අවධානයෙන් ඉන්න ඕනේ. සුළු මොහොතකින් පොඩි තීරණයක රජයේ තීරණ වලින් වෙනස් වෙන්න පුළුවන්. දැන් මොනවා හරි හේකට දැන් ටයිල් වුණත් වැලියබල් වන් එක දැන් රොසෙල් රොයල් සෙරමික් එක බලමුකෝ. දැන් මේක පිටරටින් අඩු ගෙන්නනවා කියලා දැන් රජින් කිව්වොත් මේ සෙරමික් එක අඩු වෙන්න පුළුවන්. හොඳම දේ තමයි දැන් කොටස් වලින් බල ආජිනේ කරලාදී හොඳ අවධානයෙන් ඉඳලා පාඩුව අවම කරගන්න එක. කොහොමත් ඕනම දෙයකදී පාඩුවක් වෙන්න පුළුවන්. කොටස් වලින් බල විතරක් නෙමෙයි ඕනම දෙයකදී පාඩුවක් වෙන්න පුළුවන්. තමන්ගේ අතීතින සම්පූර්ණ මුදල් මේකට යොදවන්න එපා. ගොඩක් වෙලාවට ණයට සල්ලි අරගෙන කොටස් වලින් බල ආජිනේ කරන්න එපා. දැන් ඇති ප්‍රශ්න වලට තමයි දැන් තමන්ගේ ගේදම් වලින් ගාන වින් කරලා ඉතුරු වෙන මුදලින් කොටසක් මේකට එදොලා ඉස්සෙල්ල සුළු මුදලක් ආයෝජනය කළා බලන්න. රුපියල් 1000ක් තිබුණත් ඇති 1000කින් 50 පුළුවන්. රුපියල් 1000ෙන් හරි රුපියල් 5000ක් හරි දාලා ඉස්සෙල්ල අද්දෙන එකල බලන්න. 5000ක් 1000ක් නැති වුණත් කමන්නේ නැහැ කියලා හිතලා මේ පොඩ්ඩක් මුලින්ම අද්දෙන එකල බලන්න ඕනේ. මාසයක් දෙකක් සමහරකට අවුරුද්දක් දැන් මේක පෙරරවුණා. මුලින් ලක්ෂ තුනක් දාලා තියෙන්නේ. දැන් ඒක එයාට සල්ලි එවිලේ නැතුව නෙමෙයි සල්ලි තියෙන්නේ. දැන් කෝටි ගාණක් තියෙනවානේ. කෝටි ගාණක් වුණත් දාන්න පුළුවන් එයාට. නමුත් එයා දාදී ලක්ෂ තුනක් දාලා අධ්‍යයනය කරන්න ඕනේ. අධ්‍යයනය කරලා ඒක හැසිරෙන විදිය බලලා තමන්ට මේක හරියට හැමෝටම කොටසෙන් දෙපලින් දිනන්න බෑ. දිනන්න පුළුවන් කට්ටිය ඉන්න ඕනම ඉතින් දැන් දාන් වුණත් හැමෝටම කරන්න බෑ. අපි ඒක අවධානය ගන්න ඕනේ. සමානක් ඇයට දැන් රැකියාවක් කරන්න පාඩුයි ඉන්න එක තමයි හොඳම දේ. හැමදේම පුළුවන් මිනිස්සු නෑ ලෝකේ. සමහරක් විට ආරක්ෂාව කරගෙන ඉන්නේ නැතුව තමන් ආවෙලා දාලා හැමදේම නැති කර ගන්නට වඩා හොඳයි ආරක්ෂාව කරන් ඉන ආදමක් එක ජීවත් වෙන එක. සමහරක් ඇයට සමහර හැකියාවන් තියෙනවා. දැන් රැකියාවක් කරන අතරතුර රැකියාවට වඩා වෙන දේවල් වලින් හොයන කට්ටිය ඉන්නවා. පොල්කට පොලිෂ් කරලා සල්ලි හොයන කට්ටිය ඉන්නවා. සමහරට ලක්ෂ 2-3 මාසෙට ඔහුගේ සමායට වැටුපු රුපියල් 30,000ක් වෙන්න පුළුවන්. ඊට වඩා වැඩි ආදායමක් ඕල්කටුවාරි මොනවහරි ලී නිර්මාණයක් කරලා තමන්ගේ වෙන නිර්මාණ වලින් හොයන කට්ටිය ඉන්නවා. රැකියාවක් කරන අතරතුර දැන් ඉලෙක්ට්‍රොනික කරන කට්ටිය ඉන්නවා. නිවසේදී ආදායමක් වෙන මොකද? ඒව හැමෝටම බෑ. ඒ වගේ තමයි කොටස් වලින්ද පොලක්. තමන්ට පුළුවන් ද නැද්ද කියලා ආදායකානි ඉස්සෙල්ලා කොටස් වලින් බල වෙන කොටස් වලින් පොලේ ලාභ ගන්න බෑ කියන්නේ. කොටස් වලින් දිවෙන මිනිස්සු ඕන තරම් ඉන්නවා. හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. හැමදේම පිළිබඳ අවධානයෙන් ඉන්න ඕනේ. දැන් සමහරක් විට දැන් සම්පත් බැංකුවේ කොටස දැන් 160ට දැන් තියෙන්නේ. 160ට තිබිලා මේක සමහරක් විට 320ට යන්න පුළුවන්. මේ හෙට වෙදි හෙට හරි අද හරි මේක 320ට යන්න පුළුවන්. ඒක තමයි කොටස් වෙන්න පුළුවන් කියන්නේ. ඒ මිනිසුන්ගේ දැන් ගන්න තියෙන ඉල්ලීම වැඩි වුණොත් මොනවා හරි දැන් වැලියබල් වන් එක 63ට තියෙන්නේ. 63-20ට දැන් ගිහිල්ලා තියෙන්නේ. ඒක දෙගුණයක් වෙන්න පුළුවන්. බ්‍රවුන් ඉන්වෙස්ට්මන්ට් එක දැන් 5ට අලෙවි වෙන්නේ. ඒක ඊට වඩා වැඩි වෙන්න පුළුවන්. ඒක තමයි කොටස් වෙන්න පුළුවන්. සමහරක් විට මේකේ
දෙකයි 50ට වෙන්න පුළුවන් දැන් පහට තියෙනක දෙකයි 50 වෙන්න පුළුවන් ඒ කියන්නේ අවධානයෙන් ඉඳලා පාඩුව අවම කරගෙන ඉවසීමෙන් කටයුතු කරනවා දැන් කවුරු කීන එක අහන්න එපා කියලා තමයි මම කියන්නේ කවු මිනිස්සු කීන ඒවා අහලා අමාරු වෙටි දැන් කී දෙනෙක් ඉන්නවා දැන් කොටස් වෙනකොට නගිනවා නගිනවා කියලා මිනිස්සු සමහරක් කට්ටිය කීන එක අහලාම කොටස් මිලදී ගන්නවා ඒ මිලදී ගන්න දැන් කොටස් වෙනකොට ගොඩක් ඉහිලා දැනක තියෙන දැන් මේ වෙලාවේ මිලදී ගන්න සාමාන්‍යයෙන් මිලදී ගන්නවනේ ගොඩක්ම අඩු කාලෙකදී මිලදී ගන්න ඕනේ දැන් මේ වෙලාවේ දැන් නම් අඩු වෙලා තියෙන්නේ ඒ වුණත් මේ මම නම් කියන්නේ හොඳට කල්පනා කරලා යන්න ඕනේ ලොකු අඩුවීමක් වගේ දැනෙනවා නම් පිකුල්ල දාන්න කියන්නේ දැන් රුපියල් 1000ක් පාඩු වෙනවා නම් රුපියල් 100ක් පාඩුවෙන් වික්‍රට කමන්නේ දැන් සමහරකට 1000ම නැති වෙන්න පුළුවන් දැන් රුපියල් 900ක් ඉතුරු කරගෙන 100ක් පාඩුවට වික්‍රත් කමන්නේ නැහැ දැන් රුපියල් 1000ට වඩා 100 අඩුයි ඒක තේරුම් ගන්න ඕනේ කවුරු කියන දේක අහලා මේ තියන් ඉඳලා එහෙම හරියන්නේ නැහැ එහෙම ලොකු සල්ලියක් තියෙන කෙනෙකුට ඕක ගානක් නැහැ අවුරුදු 5ක් 10ක් තිබ්බා දැන් එහෙම සල්ලි තියන අය නෙමෙයිනේ දැන් මේ රජය රස්සා කරලා 20 30000 පඩියෙන් කීයක් කරලා ඉතුරු කරලා මේ කොටස් ඉදවල ආජිනේ කරන්නේ Tamanta කොමාරි කීයක් කරි හොයාගන්න දැන් දැන් රටේ තියෙන ආදායම මදිනේ දැන් රැකියාවකින් ගන්න මුදලින් මාසයක් ජීවත් වෙන්න බෑනේ ඒකේ හින්දානේ අපි මේ කොටස් වෙනකොට හරි මොනවා හරි බිස්නස් එකකට යොදවලා හරි ආයෝජනය කරන්නේ ඉතින් සමන්ගේ මුදල් ගැන කාටවත් තීරණ ගන්න දෙපා තමන්ම තීරණයක් ගන්න ඕනේ දැන් වෙලාව 12:25යි දැන් මේ වෙද්දි කොටස් වල ඉහළ නැගීමක් තමයි තියෙන්නේ දැන් වැඩිබල් සම්පත් බැංකුව 160ට ඒ ගානමයි වෙනසක් වෙලා නැහැ දැන් බිල් එක වැඩි වෙලා තියෙනවා දැන් 5යි 10ට යන්නේ 5ට ගිය 5යි 10ට යන්නේ මේ ක්ලෝසින් මේ 5ට 5ට තිබ්බේක දැන් 5යි 10 ගාන යන්නේ බොහෝ විට හවසට කොටස් වෙන්න කොලි ඉහළ නගින්න පුළුවන් මුත් අපිට විශ්වාස කරන්න එහෙම තීරණයක් හරියටම දෙන්න බෑ කොටස් වෙන්න පොල කියන්නේ වෙනස් වෙන සුළු දෙයක් බොහෝ විට වෙනස් වෙන්න පුළුවන් සමහරක් විට වැඩි වෙන්න පුළුවන් සමහරක් විට මේ 7571 තියෙන එක 8500 වෙන්න පුළුවන්. එහෙනම් අපිට තීරණයක් ගන්න වෙයි කියන හැම වෙලෙම අවධානයෙන් ඉන්න කියලා තමයි මම කියන්නේ. The All Share CSE All Share Index එක උදේ 3.0 ගානට 2.0 ගානට වගේ අඩු වෙලා තිබ්බා. දැන් ආයි 0.14 වෙලා තියෙන දැන් මේ බොහෝ විට දැන් තියෙන්නේ වැඩි වෙන එක. කොළපාට කැන්ඩලයක් වැදලා තියෙනවා මත්තමින් සමහරක් විට ඉහළ යන්න පුළුවන් සමහරක්ට පහළ යන්න පුළුවන් මේ මට්ටමට එන්නත් පුළුවන් හරියට අවධානයෙන් ඉන්න ඕනේ නැත්නම් මේ මට්ටමට ඉහළ යන්න පුළුවන් නැත්නම් ඊට වඩා ඉහළ යන්න පුළුවන් මේ මට්ටමට එන්න පුළුවන් තිබුණ මට්ටත්වය 8928ට එන්න පුළුවන් අවධානයෙන් ඉවසීමෙන් එන්න පුළුවන් මේ මට්ටමට එන්නත් පුළුවන්. ඒක අපිට කියන්න බෑ. රෙසිස්ටන් ලෙවල් කියලා ඒ තැන්වලම නවතින්න ඕන කියලා නීතියක් නැහැ. කොටස වලදී මිනිස්සු කවුරු කියන නීතිය වලට දැන් හැමෝම කවුරුගේ එක්කෙනෙක්ගේ උපදේශය පිළිගන්නවා නම් ඒ විදිහට වැඩ ගන්න පුළුවන්. නම් මිනිස්සුන්ගේ තීරණ ගන්න වෙනස් වෙනවා. දැන් මේ මට්ටම 7891 හොඳ රෙසිස්ටන් ලෙවල් එකක්. දැන් ඒ ගානේදී අපි බලමු නවතින කියලා එහෙම වෙන්නේ සමහරක් වෙඩ වෙන්න වලක් කරෙන්නේ නැහැ. දැන් බොහෝ විට ඉහළ නැගීමක් තමයි තියෙන්නේ. අපි බලමු මොනවා වෙයිද කියලා. වෙනස් වෙන්න පුළුවන් පොඩි වෙලාවයි යන්නේ. හැම වෙලෙම අවධානයෙන් ඉන්න ඕනේ. මන්ට හිතන හිතන තීරණ ගන්න බෑ ලොකු අපි දැන් මේ වෙලාවේදී බයි කරනවා මේ වෙලාවේදී විකුණනවා කියලා අපි තීරණයක් අරගෙන ඉන්න ඕනේ නේද කවුරු කියන ගානනේ සීර 0.01යි දැන් 10589යි හරි දැන් ඉහළ නගර දින්නේ දැන් මේක 105ක් 10ක් ඒ වගේ ඉහළ යන්න පුළුවන් ආයි නැවතත් අඩු වෙන්න පුළුවන්
එකම තැනක තියෙන්න ඕන කියලා මේක නීතියක් නෑ දැන් ඔය අඩු වුණා හරි වෙනස් වෙන්න පුළුවන් හැම වෙලෙම අවධානයෙන් ඉන්න කියලා තමයි ඕගොල්ලෝ කියන්නේ දැන් වෙලා 12:31යි දැන් මේ වෙදි කොටස් ද වැරියබල් 1 එක 64යි 90ට යන්නේ 104.85ක් වැඩි වෙනවා බවුන්ස් එක 102ක් වැඩි වෙලා තියෙනවා කොටස් වෙන පොළ මිල තීරණය කරන්නේ කාටවත් තේ තීරණය කරන්න බෑ මේ සිද්ධ වෙන උච්චාවචනයන් අනුව තමයි සිද්ධ වෙන්නේ ඒ කියන්නේ හැම වෙලේම අවධානයෙන් ඉන්න ඕනේ කොටස් වෙන පොළ ඉදන් එල්ලෝ දීර්ඝ කාලීන ආයෝජන කරන කටින් මේක පස්සේ නැහැ මිල අඩුවිච්ච වෙලාවට අරන් දැම්මම නම් කොටස් වල ඩිවිඩන් දෙනේ වෙන් ගන්න පුළුවන් එතමා එහෙම නැතුව දැන් දවස ගානේ අපි මේ අරගෙන විකුණන කට්ටියට තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. ඒගොල්ලන්ට තමයි ගොඩක් පාඩු සිද්ධ වෙන්නේ. කොමෝදලක් නැහැ නේද? උදේ යනවා අවසර විකුණලා එන්න. ඒක පොලි බිස්නස් කරනවා වගේ තමයි. පාඩුවට තියාගන්න නැතුව දීලා දානවා එහෙම. දවස් දෙක තුන එහෙම තියාගෙන විකුණන අය තියෙනවා. මාසයක් තියාගෙන විකුණනවා. එහෙම ඉවසීමක් තියෙනවා නම් සමාගේ මුදලක් තියෙනවා නම් අතේ තියෙන සම්පූර්ණ මුදල මේකට යොදවන්න එපා. තමන්ට පුළුවන් විදියට ඉස්සෙල්ලා පුරුදු වෙලා ඉන්න ගොඩක් හොඳ අධ්‍යයනයක් කරන්න රුපියල් 1000ක් 2000ක් දාලා අධ්‍යයනයක් 1000ක NCDs account එකක් අදන්ද මුදලක් දාන්න ඕනේ ඉස්සෙල්ලා account එක හදලා පස්සේ දාගන්න පුළුවන් ඕන කෙනෙක් දාන්න ඕනේ හොඳයි එහෙනම්